ආයුබෝවන් සවි කිචන් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම රසම රස මැල්ලුම් රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් ගොඩාක් ගුණ මැල්ලුම් රෙසිපි එකක් තමයි මේක. මේ වගේම ලොකු ඖෂධීය වටිනාකමක් ඇති කොළ වර්ගයක්. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ කොළ වර්ගේ මොනවාද කියලා. මේ තමයි දබල කොළ. ඉතින් දබල කොළ ගැන කතා කළොත් විටමින් A, විටමින් B ඒ වගේම යකඩ බහුලව තියෙන කොළ වර්ගයක්. ඔන්න දියවැඩියා රෝගීන්ට ගොඩාක් ගුණයි මේ කොළ වර්ගේ. ඉතින් අපි බලමු මේ කොළ වර්ගෙන් රසම රස මැල්ලුමක් හදන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම ලපටි කොළ ටික අරගෙන දණ්ඩ කොටස අයින් කර ගන්නවා. ඉතින් අයින් කරගෙන අපි බලමු රසට කොළ මැල්ලුම හදන්නේ කොහොමද කියලා. ඔන්න ඔයාලා මේ කොළ මැල්ලුම ලියා ගන්නකොට ගොඩක් හීනියට ලියා ගන්න. ඉතින් ওই විදිහට අපේ සේරම කොළ ටික ලියා ගමු. ඔන්න ඔයා රට ලුණු බයක් අරගන්න. අරගෙන මේකත් හීනියට කපා ගන්න. ඔන්න ඔයාට පුළුවන් මැල්ලුමට පොල් ටික ගලේ අඹර ගන්නත් මේ වගේ කොටා ගන්නත් පුළුවන්. ඉතින් ලේසි ක්‍රමයකට ඔයා මේ ටික කොටා ගන්න. ඉතින් මම මේ වගේ පොඩි වංගෙඩියක තමයි කොටා ගන්නෙ. ඉස්සෙල්ලාම සුදු ලුණු බික්ක, කරපිංච කිනිති දෙකක කොළ, අමු මිරිස් කරල් තුනක් විතර රට ලුණු බෑයත් මේකට දාගෙන අපි මේ විදිහට කොටා ගන්නවා. ඔන්න දැන් ඔයා කහ ටිකක් එකතු කරගන්න. මම ආද එකතු කරගත්තේ අමරගත්තු කහ. ඒකටම තුන පහ කුඩු ටිකකුත් එකතු කරගන්න. ඒකටම ලුණුත් එකතු කරගෙන නැවත කොටා ගන්න. ඉතින් මේ දේවල් එකතු කරගත්තාම අපේ මැල්ලුම ගොඩාක් රසයි. දැන් ඔයාලා මේකටම පොල් මිටක් විතර එකතු කරගෙන නැවත කොටා ගන්න. දැන් අපි මේ ටික කොළ ටිකට එකතු කරගෙන හොඳට කලවම් කරගමු. ඔන්න ඔයාලා කොළ මැල්ලුම හදාගන්න භාජනයට දාගෙන වැඩි වෙලා ලිපේ තියාගන්න එපා. ටික වෙලාවක් ලිපේ තියාගත්තාම ඇති. ඉතින් විනාඩි 3ක් 4ක් විතර ලිපේ තියාගත්තාම හොඳටම ඇති. නැත්නම් මේකේ තියෙන පෝෂණ ගුණය විනාශ වෙලා යනවා. ඒ නිසා කොළ මැල්ලුම් අපි ටිකක් ලාවට වගේ තමයි මල උගන්නේ. ඉතින් ඔන්න මේ විදිහට මම රසම රසට පෝෂ්‍යදායි විදිහට කොළ මැල්ලුම හදාගත්තා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දෙන්න, කමෙන්ට් එකක් දෙන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපි නැවතත් රසබර වීඩියෝ එකකින් හමු වෙමු. මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.